එකෝමොත් එක රටක ඝන වනාන්තරයක් තිබුණා. මේ ඝන වනාන්තරයේ සර්පය හිටියා. ඒ වගේම වලස්සු ඒ වගේම බොහොම විසගෝර සර්පයෝ ආදි සත්තු හිටියා. හැබැයි මේ සත්තු තනි තනියම තම වර්ගයාගේ ජාතියත් එක්ක තමයි ජීවත් වෙන්නේ. වෙනත් වර්ගයේ සතුන් එක්කල කිසිම ආශ්‍රයක් නැහැ. ඒ වගේම ජිරාෆ් එහෙම ඇවිදිනවා තමන්ගේ පාඩුවේ තනියම ඇවිදින වෙලාවල්, පංචෝත් එක්ක ඇවිදින වෙලාවල් එහෙම තියෙනවා. හැබැයි අලි කොටි වලස්සු වගේ වෙන සත්තුත් එක්කල කිසිම ආශ්‍රයක් නැහැ. ඌරු ගත්තාම තවත් ඌරෙක් නැත්තම් ඌරු කණ්ඩායමක් එක තමයි ජීවත් වෙන්නේ. දේ කටිත්ත වල හැම කිඹුල්ලු ජීවත් වෙනවා තනියම. ඉතින් මේ විදිහට පුරුදු වෙච්ච සත්තු තනි තනිම සැරිසරනවා. අලිය තනියම ඇවිදිනවා. එහෙම නැත්නම් රංචුව පිටින් ඇවිදිනවා. ඒ වගේම ලස්සන තාරා පැටව දිය කටි තුල ලස්සනට පීනනවා. ලස්සන සුන්දර කැලෑවක් මේක. ඉතින් මේ සුන්දර කැලෑවේ ඒ වගේ විවිධාකාර වර්ගයේ සතුන් තම වර්ගයාත් එක්ක පමණක් ජීවත් වෙන්නේ තමයි පුරුදු වෙලා හිටියේ. කොක්කු හැම ඒ වගේ පොඩි දිය කටිතිවල මාළු අල්ලගෙන කාලා ජීවත් වෙනවා. ඒ වගේම කුරුල්ලු ගස් උඩ යන උරග වර්ගයේ සතුන් එහෙම තනි තනියම තම වර්ගයාගේ සත්තුත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේම සමහර සංකීර්ණ සත්තුන්ගේ නම් එහෙම කියන තමාරුයි දඬුලේන්නු. ඒ වගේම වඳුරු පංචු පිටින් ජීවත් වෙනවා. හැබැයි මේ කැලේ හිටිය මුව පැටියේ මුව වෙරියට ඕන වෙනත් වර්ගයේ සතුන් එක්ක යාළු වෙන්න කතා බහ කරන්නේ. තමන්ගේ සහෝදර මුව පැටිය හිටියෙත් නැහැ. දවසක් මේ මුව පැටිය දැක්ක සිංහයෙක් මෙයා යාළුවා කියලා. එතකොට සිංහයා මම බඩේ ඉන්නේ මං උඹ කනවා කියලා කිව්වා. අනේ යාළුවේ එහෙම කරන්න එපා. මම මේ ඔය හිටියේ මුවෙක් නැතුව වෙනත් වර්ගයේ සතෙක් එක්ක යාළු වෙන්න. සිංහයා කඩාගෙන එනවා අම්මෝ පැටියව කන්න වගේ. මුවා විතරින් එළියට ආවා. මේ ඒ යාබද කැලේක එහෙම නෙමෙයි. ඒක විවිධ වර්ගයේ සතු යාළුලා ඉන්නවා. එතන හිටියේ ඉබ්බෙකුයි කාකෙකුයි මීයකුයි යාළුලා හිටියා. එතනට මුව පැටිය ළඟා වෙනකොට ඉබ්බ කියනවා, "හා, ඔයා නම් මේ කැලේට අමුත්තෙක් වගේ. අපි දැකලා නැහැ ඔයාව මීට කලින් මේ කැලේ." මුව පැටිය කියනවා, "ඕ ඕ මම මේ අද තමයි ආවේ. මම මීට එහා කැලේ ජීවත් වෙන්නේ. හැබැයි ඒකේ මේ මුවත් එක්ක අනිත් සතු කතා කරන්නේ නැහැ. මම ඒකයි මේ ආවේ." ලේනකුත් බලවගෙන ඉන්නවා. හැබැයි ලේනට මේගොල්ලොත් එක්ක යාළුනේ ඕන කමක් නැහැ. ලේන ගියා යන්න. මුවකට කියනවා, "මං කැමති ඔයගොල්ලොත් එක්ක යාළු වෙන්න." ඉතින් ඕගොල්ලෝ මොකද කියන්නේ? ඉබ්බ කියනවා, "හරි ෂෝ. අපි දැන් එතකොට 3 දෙනා 4 දෙනා වුණා. අපි 4 දෙනා යාළු වෙලා මෙතන ඉමු. හැමදාම හවසට මෙතන එකතු වෙමු. උදේට අපි කෑම හොයාගෙන යමු. කෑම හොයාගෙන ගිහිල්ලා හවසට මෙතන එකතු වෙමු. අපි රාත්‍රී කාලේ එකට ගත කරමු." ඔන්න දැන් පහුවෙනිදා උදේ මේ 4 දෙනා කෑම හොයාගෙන ගියා. කෑම හොයාගෙන ගිහිල්ලා හවසට එකතු වුණා නියම තැනට. දැන් ඉදා දවසේ වෙච්ච දේවල් ටික කතා බහ කර කර මේගොල්ලෝ හිටියා. පහුවෙනිදා හවස 3 දෙනා යාවි. Due to this, මේගොල්ලෝ කල්පනා කරනවා, ඉබ්බ කියනවා, "මුකුද දෙයිනේ මූ බලට උනේ. අපි එයා අලුත්නේ. එයා තනියම ඇරපු එකත් වැරදි." මී පෙටිය කියනවා, "ඒක තමයි." ඉබ්බත් කියනවා, "උගලකට හවුනක් දන්නේ. අපි කොහොම හරි මෙහෙම හොයාගන්න ඕන." එතකොට මේගොල්ලෝ කියනවා, "අපි එන 3 දෙනාම කියලා හොයමුද?" කාක්කා කියනවා, "නෑ නෑ නෑ. මට උඩින් යන්න පුළුවන් නෙමෙයි. ඕගොල්ලෝ හිමින් හිමින් යනකොට මේ වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙයි. ඒකෙන්ද මම පියාඹගෙන ගිහිල්ලා හොයාගෙන එන්නම්. මේ මොකද උනේ කියලා." මේ දැන් කාක පියාඹගෙන යනවා. යනකොට දැක්ක ඈත බිම මූ පැටියා දැලකට හුවෙලා ඉන්නවා. කාක් ඇවිල්ලා ලං වෙලා කිව්වා, "අනේ යාළුවේ මොකද උනේ? අනේ බලන්න මාව අහුණානේ මේගොල්ලකට." කිව්වා කාක්කා, කියන, "බය වෙන්න එපා. මම ඉක්මනින්ම ඔයා බේරගන්නවා" කියලා යාමුණ එනවා. එනකොට මෙන්න
යාබද කැලේක ඉඳලා කොටි තටුමුත් එනවා කාක කල්පනා කරන ඉක්මන් කරේ නැත්තම් වැඩේ වරදිනවා මුව පැටියව මේ කොටින්ට අල්ල ගන්න පුළුවන් කියලා වේගින් පියාගෙන ගිහිල්ලා අර දෙන්නට කියනවා මේ අනේ බලන්නකෝ මුව පැටියව අහුවලානේ උලකට ඉබ්බකින් හරි වැඩේ නේද කාක කියනවා අපි කොහොම හරි මෙයා බේරගමු අපි යමු මේ ගිහිල්ලා ඉක්මනට මෙයා බේරගන්න මෙයා බේරගන්න පුළුවන් මීයට තමයි මීයත් එකඟ වෙලා හිටන් දැන් තුන් දෙනාම එනවා දැන් අර මුව පැටිය අහුවලා තියෙන උගුල ළඟට දැන් ඒ අතරතුර වාරේ ගස්වල ඉඳගෙන ලේනුද වඳුරොද කටුස්සොද ගිරව්ද කල්පනා කරනවා අනේ අර බලන්න පල්ලෙහා මුව පැටිය කහුවෙලා පව් දෙයියනේ මේ මුව පැටිය උගුලකට හවුලානේ කියලා කරගන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඉන්නවා එතකොට අර තුන් දිනාම ළඟා වුණා දැන් මේ උගුල ළඟට උගුල ළඟට ළඟා වුණා ඇවිල්ලා මී පැටිය පටන් ගත්තා දෙල කපන්න අය බය වෙන්න එපා මම ඔයාව බේරගන්න කොහොම හරි කියලා දෙල කපලා හිටන් මුව පැටියව ගත්ත එළියට දඩයක්කාරයා එයාගේ නිවසේ සත්තු ඇති කරනවා පරේයන්ට එහෙම කන්න දීලා ඒ වගේම ලේනුන්ට ගහක කූඩුවක් වගේ හදලා කෑම දාලා ඔක්කොම කරලා දැන් මෙයා හවස එනවා උගුල බලන්න කාවද මේ උගුලට අහුවලා තින්නේ කියලා බලන්න හවස එනවා ඒක මේ දඩයක්කාරයා හවස එනවා ඈත ඉඳලා මේ තුන්දෙනා දැක්කම මොකද මේ තුන්දෙනා එතකනොත් අතුගල ළඟ කියනවා අපි ඉක්මනින් පැනගමු මෙතනින් පුළුවන් තරම් ඉක්මනට අපි දුව ගමු දුව ගිහලා අපි පරණතරද එකතු වෙමු කියලා දුවනවා කට්ටිය හැබැයි මෝ පැටියට වේගෙන් දුවන්න පුළුවන් කාක්කට වේගෙන් පියාඹගෙන යන්න පුළුවන් මීයටත් වේගෙන් දුවගන්න පුළුවන් ඉබ්බට තමයි බැරි මීයත් උගල ගිහලා ගුහාවකට රිංග ගත්තා ඉබ්බ හිමින් ගාටනකොට අර දඩයක් අර ඇවිල්ලා ඉබ්බ උස්සගත්තා උස්සගෙන දාගත්තා මල්ලක දාගෙන අරන් එනවා අද රැට ඉබිමස් කියලා හිටාන යනවා අර තුන්දෙනා ගිහිල්ලා බඩනවා ඉබ්බාවේ නෑ අයියෝ ඉබ්බව අහුවලා ඇති දඩයක් කාරයට මුවා කියන අනේ මං හින්දානේ දෙයියනේ මෙයාව මේක අහුවෙන්නේ නැත්තේ කොහොම හරි මෙයා බේර ගන්න ඕන කපුට කියනවා හරි හරි බේර ගන්න ක්‍රමයක් මම යෝජනා කරන්නම් ඔයාට කරන්න තියෙන්නේ මෝ ගිහිල්ලා මැරුණා වගේ පාර බුදිය ගන්න මම ඔයාලට කොට කොට ඉන්නම් එතකොට දඩයක් කර ඇවිල්ලා මෝ මස් කන්න පුළුවන් කියලා ඔයා ළඟට ඒ දුවගෙන ඒවි එතකොට මීයට තියෙන ගිහිල්ලා අර මල්ල කපන්න කපල ඉබ්බ වීර ගන්න කියලා කිව්වා දැන් ඔන්න වැඩේ හරි මෝ අමරන වගේ ඉන්නවා කොටිත් මේ ප්‍රදේශයේ ඉන්නවා භයානකයි වැඩි වෙලා ඉන්න එක දැන් දඩයක් කරයා For the right moment, එනකොට දැක්කා මුවා වැටුවේ වැටලා ඉන්නා ආරමෝ අනේ මෝ මෙරළ වැටලානේ හරි හරි මුවමස් වගේ බිමස් වගේද මුවමස් ෂා නියමයිනේ කියලා ඩාර බෑකේ පැත්තකට විසි කරලා යනවා මුවා ඉන්න තැනට කපුට වේගයෙන් නිගිලිලා ගියා හැබැයි මුවා වැඩි හයියෙන් දුවන්නද හිමින් දුවනවා ඇයි දඩයක්කාරයව කොහොම හරි ඈතට ගෙන්න ගන්න ඉබේ දඩයක්කාර අල්ල ගන්න පුළුවන් කියලා හිතලා පස්සෙන් එලවනවා මුඟ දුර දිගට ගියාට පස්සේ තමයි මුවා හයියෙන් දුවගත්තේ ඒ අතරතුර වාරේ මීයා අර බෑග් එක ළඟට ඇවිල්ලා ඒ බෑග් එක කපලා ඉබ්බව ගත්ත එළියට On the other hand, the turtle, දැන් හවස තුන් දෙනා හතර දෙනාම නැවත පුරුදු තැනකට